ඉතාම බරපතල ප්‍රශ්න කීපයක් එළිදරව් වුණා. පළවෙනි එක තමයි ආණ්ඩුකාරවරු ඉතාම බරපතල විදිහට දේශපාලන ක්‍රියාකාරකම් වල නිලත වීම, ඒ වගේම ආණ්ඩුකාරවරු දෙදෙනෙක් නිල වශයෙන් අපේක්ෂකයන්ගේ නියෝජිතයන් විදිහට කටයුතු කිරීම, මේක ඉතාම බරපතල තත්වයක්. විශේෂයෙන්ම පෞද්ගලික මාධ්‍ය අසාධාරණ විදිහට හැසිරීම ගැන ලොකු අවධානයක් යොමු වුණා. ඒ වගේම රජයේ මාධ්‍යත් වඩාත් සාධාරණව කළ යුතුයි කියන කාරණය ගැන අදහස ඉදිරිපත් වුණා. ඡන්ද මධ්‍යස්ථානයේ කටයුතු කරන ආකාරය පිළිබඳව පොලිස්පතිතුමා ඇතුළු ඒ පොලිසිය නිලධාරිනුත්, ඒ වගේම ඇතිවන කොමිෂන් නිලධාරිනුත් ඒ පැහැදිලි කිරීම කළා. පක්ෂවලට තියෙන ගැටලු සම්බන්ධව සාකච්ඡා කළා. ඉතාමත් සාමකාමී මැතිවරණයක් පැවැත්වෙන බව පොලිසිය ප්‍රකාශ කළා. මේ අතර සිවිල් සංවිධාන එකමුතුවද මැතිවරණ කොමසාරිස්වරයා හමු වුණා. අපිට රාජ්‍ය මාධ්‍ය පිළිබඳවත් යම් යම් චෝදනා එල්වෙමින් තියෙනවා. ඒ වගේම පෞද්ගලික මාධ්‍ය පිළිබඳවත් යම් යම් චෝදනා එල්වෙමින් තියෙනවා. ඉතින් මේ ජනමාධ්‍ය මේ මැතිවරණය සඳහා ඉදිරිපත් වෙලා ඉන්න සියලු අපේක්ෂකයන්ට සාධාරණ ඉඩ දෙන ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතුයි. මම හිතන්නේ ඒකට කාටවත් විරුද්ධ වෙන්න බෑ. නමුත් ඒක එහෙම සිද්ධ වෙන්නේ නැහැ. ඒක වැරද්දක්. මැතිවරණ කොමිසමේ සභාපතිවරයාත් එක්ක පිළිගත්තා. එතකොට අපි කියන්නේ ඒගොල්ලන්ට මැදිහත් වීමක් කරන්න කරුණා කරලා මහජනයාගේ මතය ස්වාධීනව ප්‍රකාශ වීමට ඉඩ දෙන්න.